ඇත්තරම යටිහිත කියන්නේ මොකද්ද මේ මොලේ අපිට අත ගහන්න බැරි කොටසක් තියෙනවා මොකද්ද මේ මොලේ අත ගහන්න බැරි කොටස ගිසරි වීඩියෝ එකේ අපි කතා කරා අපේ ඇඟ ඇතුළේ මේ ඉන්න වෙනත් පුද්ගලෙක් වෙනත් බලවේගයක් ගැන ඉතින් අද අපි වීඩියෝ එකේ අපි කතා කරනවා අන්නේ බලවේගයේ යටිහිත කියන මහා බලවේගය මේ මොලේ අපිට අත ගහන්න බැරි කොටස අපි අපි පාවිච්චි කරගන්නේ කොහොමද අපේ වාසිය නරව ගන්නේ කොහොමද ඒ වගේම මෙන්න මේ කෝප්පෙන් මම ඔයාලට කියලා දෙනවා මගේ පෞද්ගලික යටිහිත ගැන තියෙන අත්දැකීමක් අපි ඒකත් ඉගෙන ගමු එහෙනම් අද අපි අපේ වීඩියෝ එකට යමු අද වීඩියෝ පටන් ගන්න කලින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මම කමෙන්ට් සෙක්ෂන් එකේ දැක්ක සමහර කමෙන්ට් වර්ග කීපයක් තියෙනවා. මම හිතනවා මම ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. ඔයාලා බලන්න මේ කමෙන්ට්ස් දිහා දැන් මේ වගේ තියෙන්නේ බෞද්ධ දර්ශනය සහ මේ න්‍යිරෝ සයන්ස් කියන එක ගොඩක් අය පටලන් ඉන්නවා. සමහරු කියනවා න්‍යිරෝ සයන්ස් තාම ලඳරු අවධියේ තියෙන්නේ, විද්‍යාව තාම ලඳරු අවධියේ තියෙන්නේ, බෞද්ධ දර්ශනය ගොඩක් ඉහළින් තියෙන්නේ කියන එක. ඉතින් මෙතෙන්දී මට ඔයාලට උත්තරයක් දෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඔයාලා මේ වීඩියෝ බලද්දී සමහර මේ කමෙන්ට්ස් බලලා අලුත මෙතනට එන අය ඉන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 13, 14, 15 වගේ පොඩි අය පවා මේ වීඩියෝස් බලනවා වෙන්න පුළුවන්. එයාලා මේ කමෙන්ට්ස් බලලා වැරදි අවබෝධයක් ලබා ගන්න තිඩ තියෙනවා. ඒ හින්දා මම මේ ගැන සාකච්ඡාවක් ඔයාලත් එක්ක කරලා ඉන්නම්. ඊට පස්සේ අපි අද වීඩියෝ එකට යම්. විනාඩි 5ක් විතර මම ඉස්සෙල්ලා ඔයාලට පොඩ්ඩක් කියන්නම් කොහොමද හරියට මේ න්‍යිරෝ සයන්ස් වීඩියෝ සීරීස් එක බලන්න ඕනේ කියන එක ගැන. අංක එක තමයි ඔයාලා මේ සීරීස් එක බලන්න එනකොට ඔයාලගේ අනික් දැනුම් සේරම අමතක කරලා එන්න. ඒක තමයි මෙතනට එන්න තියෙන හොඳම වැඩේ. දැන් ගොඩක් අය කියලා තියෙනවා බෞද්ධ දර්ශනේ මීට වඩා දේවල් තියෙනවා, බෞද්ධ දර්ශනේ මීට වඩා ඉහළට ගිහින් තියෙනවා. ඉතින් මමත් බෞද්ධ දර්ශනේ හදාරන කෙනෙක්. ඒ වගේම ඉස්සරහට බෞද්ධ දර්ශනය ගැන අපිට වෙනම සීරීස් එකක් කරන්න තියෙනවා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මෙන්න මේකයි. න්‍යිරෝ සයන්ස් කියන්නේ ඇත්තරම විද්‍යාව මොලේ පිළිබඳ විද්‍යාවක්. මේක තාම ආරම්භක අවදියේ තියෙන මෑත කාලිනව පටන් ගත්ත විද්‍යාවක්. එතකොට මේ විද්‍යාවේ අරමුණ ඔයාලව නිවන් මාර්ගයට අරන් යන එක නෙමෙයි. බෞද්ධ දර්ශනයේ අරමුණ ඔයාලව මේ සංසාරයේ තියෙන ඇලෙනසුළු ස්වභාවයෙන් අයින් කරලා නිර්වාණය නැත්තම් කිසිම දෙයක් නැති තත්ත්වයකට පත් කරන එක. නමුත් න්‍යිරෝ සයන්ස් වල අරමුණ ඔයාලව එහෙම තැනකට යවන එක නෙමෙයි. න්‍යිරෝ සයන්ස් කියන්නේ මේ මොලේ පිළිබඳ කරන විද්‍යාවක්. ඉතින් මේ න්‍යිරෝ සයන්ස් සහ නිර්වාණය පටලගෙන විද්‍යාව සහ නිර්වාණය පටලා ගැනීම මම හිතන්නේ එච්චරම හොඳ දෙයක් කියලා. මම හිතන්නේ කළ යුතු දෙයක් කියලා. මම හිතන්නේ නිර්වාණයට යන්න අවශ්‍යයි ඉන්නවනම් ඒ මාර්ගය යන්න, විද්‍යාව අවශ්‍යයි ඉන්නවනම් ඒ මාර්ගය යන්න. ඔය දෙක පටලගෙන ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න එක සුදුසු කියලා මම හිතන්නේ. අනික දේ තමයි ගොඩක් මේ න්‍යිරෝ සයන්ස් වල එන කරුණු බෞද්ධ දර්ශනත් එක්ක පටහැනි නැහැ. ගොඩක් තැන්වල පටහැනි කියලා සමහරව දාලා තියෙනවා. නමුත් එහෙම කිසිම පටහැනි භාවයක් නැහැ. ඉතින් මම මුලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් මේ න්‍යිරෝ සයන්ස් සීරීස් එක බලන්න එනවනම් මේක හරි රසවත් මාතෘකාවක්. මෙතන දෙනකොට ඔයාලා අනික සේරම මතක් කරලා. ඒ කියන්නේ ඔයාලා න්‍යිරෝ සයන්ස් වලදී න්‍යිරෝ සයන්ස් කියන කෝණයෙන් විතරක් න්‍යිරෝ සයන්ස් දිහා බලන්න. වෙන වෙනම සංසන්දනය කරන්න ගියොත් ඔයාලට මේකක් නැති වෙනවා, අනික දෙයක් නැති වෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ න්‍යිරෝ සයන්ස් සීරීස් එක මම පටන් ගන්න විශේෂ හේතුවක් තියෙනවා. න්‍යිරෝ සයන්ස් සීරීස් එක තියෙන්නේ සියල්ල දත් අයට නෙමෙයි. හැමදේම අපි දන්නවා අපේ දර්ශනය මීට වඩා උතුම් මේ විදිහට කියන අයට නෙමෙයි න්‍යිරෝ සයන්ස් සීරීස් එක තියෙන්නේ. න්‍යිරෝ සයන්ස් සීරීස් එක මම ඇත්තටම හැදුවේ ලෝකෙ ගැන අපි විවිධාකාර විදිහට අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් මම පොඩි කාලේ නම් මේ ආපු ගමනේදී මම පෞද්ගලිකව ලෝකෙ ගැන දකිනකොට, ලෝකෙ ගැන හොයනකොට විවිධ කෝණවලින් ලෝකෙ දැක්කා. ඒ අතරතුර දැකපු හරිම රසවත් තැනක් තමයි මේ මොලේ පිළිබඳ කතා කරන න්‍යිරෝ සයන්ස් කියන මාතෘකාව. ඉතින් මට ඇත්තටම ඕනේ වුණේ මෙතනට එන පොඩි අය නැත්නම් අලුතෙන්ම මේ සයිකොලොජි වලට මනෝවිද්‍යාවට මොලේ ගැන හොයන්න, ලෝකේ යථාර්ථය ගැන හොයන්න, ඇත්තටම ලෝකේ කියන්නේ මොකද්ද කියලා හොයන්න අලුතෙන් එන පිරිසක් ඉන්නවානේ. 13, 14, 15, අවුරුදු 12 මේ වගේ පොඩි අය ඉන්නවා. මෙන්න මේ වගේ පොඩි අයට ලෝකෙ දිහා බලන්න තවත් මෙවලමක් දෙන එක නැත්නම් ටූල් එකක් දෙන එක තමයි මට මේ න්‍යිරෝ සයන්ස් සීරීස් එක හරහා කරන්න ඕනේ. එහෙම නැතුව බෞද්ධ දර්ශනය හෝ ඉස්ලාම් දර්ශනය, Hindu දර්ශන මේ කිසිම දෙයක්, වේද දර්ශන මේ ගොඩක් දේවල් තියෙනවා. මේ කිසිම දෙයක් එක්ක න්‍යිරෝ සයන්ස් කියන එක සංසන්දනය කරවන්න හෝ ඒ දෙක සටන් කරවන්න හෝ එහෙම දෙයක් නෙමෙයි. මේක වෙනම දැනුමක්. ඉතින් මෙතනට එනකොට ඔයාලගේ සියලුම දේවල් හිස් කරගෙන එන්න. එහෙම නැත්නම් මේ සීරීස් එක බලන්න අමාරුයි. ඒ වගේ මතක තියාගන්න න්‍යිරෝ සයන්ස් කියන්නේ මේ වෙනකොට ලෝකෙට ලොකු සේවයක් කරන දෙයක්. දැන් බෞද්ධ දර්ශනයෙන් ඇත්තම කරන් මිනිස්සේ ගියා හිතන් මේ විදිහට ස්කිසොෆ්‍රේනියා නැත්තම් බින්නෝන් මාදය. ඒ වගේ මානසික තත්ත්වයක් ගමු නැත්තම් ඩිමෙන්ෂියා කියලා දෙන මේ වගේ අපි මොන හරි මානසික රෝගයක් ගමු. බෞද්ධ දර්ශනයෙන් විශේෂයෙන් මානසික රෝග සුව කර කර ඉන්න එක නෙමෙයින කරන්නේ. බෞද්ධ දර්ශනයෙන් කරන්නේ නිර්වාණය කරා යන කෙනෙක්ට මගේ එක තර්ක කරන්න පුළුවන්. බෞද්ධ දර්ශනයෙන් කරන්නේ අපේ ලෙඩ හොඳ කරන කියලා. හරි. මේ විදිහට බැලුවොත් ඒකේ ඇත්තක් තියෙනවා. ලොකුම රෝගයනේ මේ භව රෝගය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ සංසාරේ ඉපදෙනවා, මැරෙනවා, මේකට ඇලිලා ඉන්න එකනේ ලොකුම රෝගය අපිට තියෙන. ඕක සුව කිරීමනේ බෞද්ධ දර්ශනයෙන් කරන්නේ. ඉතින් අපි ඒ ගැන අනිවාර්යෙන් ඉස්සරහට ලොකුවට කතා කරනවා. හරි, දැන් මේකට තැන නෙමෙයි. නමුත් බෞද්ධ දර්ශනයේ හොස්පිටල් වල යොදා ගන්න නැහැ මේ ස්කිසොෆ්‍රේනියා ලෙඩෙක්ට බෙහෙත් කරන්න හිම් බෑනේ. ඒ වටේ යාලා බෙහෙත් යූස් කරන්න ඕනේ, සයිකලොජිකල් ටෙක්නික්ස් යූස් කරන්න ඕනේ. මේ වගේ විවිධාකාර ක්‍රම භාවිතා කරන්න ඕනේ මේ මානසික රෝග සහ මානසික තත්ත්ව තේරුම් ගන්න. ඉතින් න්‍යිරෝ සයන්ස් වලින් මේ වෙනකොට ලෝකෙට පුදුමාකාර දේ සේවයක් වෙලා තියෙනවා. ඊ සේවයට තවත් සමහර මේ න්‍යිරෝ සයන්ස් වලට ආස ගැටෙන්න ඉන්න පුළුවන්. උනන්දු ගැටෙන්න ඉන්න පුළුවන්. එලෙල්ස් වලින් පස්සේ බයෝ කරලා න්‍යිරෝ සයන්ස් කෙනෙක්ගෙන ඉස්සරහට යන්න ආස පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කට්ටියට උදව්වක් විදියට තමයි එයාලට තවත් මේ සබ්ජෙක්ට් එකට ආස වෙන්න, මේ තවත් මේ සබ්ජෙක්ට් එක ලේසි වෙන්න උදව්වක් විදියට තමයි
ඉන්ස්පිරේෂන් එකක් විදියට උත්තේජකයක් විදියට තමයි මම මේ channel එකේ මේ series එක පටන් ගත්තේ. ඉතින් මේක කොහෙත්ම පටල ගන්න එපා. බෞද්ධ දර්ශන ඔස්සේ ගිහිල්ලා ලොකු අවබෝධයක් ලෝක ගැන තියෙන අය අනිවාර්යෙන් මේක නරඹන ඇති ලොකු දැනුම් පරාසයක් තියෙන අය neuroscience පිළිබඳ පවා ලොකු දැනුම් පරාසයක් තියෙන අය මේ වීඩියෝ එක අනිවාර්යෙන් නරඹන ඇති. නමුත් මේ කිසිම දෙයක් පටල ගන්න එපා. ඔයාලට මෙතනින් ගන්න දෙයක් තියෙනවා නම් ඒක ගන්න. එහෙම නැත්තම් අතාරින්න. හරි. ඒක නම් මට ඔයාලට දෙන්න තියෙන පණිවිඩය. ඒ විදිහට තමන්ගේ ඔළුව හිස් කරගෙන මෙතනට අවිලා බලනකොට ඔයාලට අලුත් දයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අලුත් කෝණයක් ඔයාලට ලැබෙනවා ලෝකය ගැන බලන්න. ඒකෙන් ඔයාලට මේ යථාර්ථය අවබෝධ කරගන්න තවත් ලේසි වෙනවා. සමහරවිට බෞද්ධ දර්ශනයට අලුතෙන් ඉගෙන ගැනීමට බෞද්ධ දර්ශනය අවබෝධ කරගන්න මේක තවත් ලේසි වෙන්න පුළුවන්. සමහරවිට ඔයා බෞද්ධ දර්ශනයේ දැනටමත් අදාරණ කෙනෙක් නම් ඔයාලට නියුරෝසයන්ස් අවබෝධ කරගන්න එක තවත් ලේසි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පටල ගන්න නැතුව ඒවා ඉගෙන ගන්න උදව් කරගන්න. හොඳයි දැන් අපි යමු අපේ මාතෘකාවට. ඉතින් අවසාන වීඩියෝකදී අපි කතා කරා අපේ යටිහිත කියන්නේ මොකක්ද? අපේ මේ මනසේ පාලනය කරන්න බැරි කෙනා කවුද ඇතුළින්? අපි මේ ගැන කතා කරා. ඔයාලට මතකද කියලා ගිය සැරේ වීඩියෝකේ සාරාංශයක් මන් දුන්නොත් ගිය සැරේ අපි කතා කරා අපේ ඔළුවේ සිතුවිලි ඉන්නේ කොහෙන්ද? එතකොට කවුද මේ අපේ ඇඟ ඇතුළේ අපි හොඳ අපිව පාලනය කරන්නේ නැත්නම් වෙන පාලනයක් අපි යටතේද අපි පාලනය වෙන්නේ? මේ ගැන අපි කතා කරා. ඒ වගේම අවසානයේ අපි ලස්සන ඇනලොජි එකක් නැත්නම් ලස්සන උදාහරණයක් අපි කතා කරා රේඩියෝ එකක් ගැන. ඒ රේඩියෝ එකට සංඥා එන විදිහ ගැන අපි කතා කරා. ඒ අතරින් අපි නිකන් තේරුම් ගන්න උත්සාහ කරා, අපි නිකන් හිතන්න උත්සාහ කරා, අපි චින්තනය පුරුල් කර ගන්න උත්සාහ කරා. ඇත්තටම සිතුවිලි තියෙන අපේ ඇතුළෙමද නැත්නම් වෙන තැනකින්ද සිතුවිලි එන්නේ කියන එක ගැන. අද අපි මෙතනින් ටිකක් එහාට යමු. අද අපි කතා කරමු මොකද්ද මේ යටිහිත, මොකද්ද මේ අපිට පාලනය කරන්න බැරි මොලේ තියෙන කොටස, මේකේ පාලනය අපේ අතර ගන්න ක්‍රමයක් තියෙනවද, එහෙනම් ඒ ක්‍රම මොනවද කියන එක ගැන අද අපි පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේ ගැන කතා කරන්න කලින් මම අද ලස්සන උදාහරණකින් පටන් ගන්නවා. මේ යටිහිත පුරුදු කරන්නේ කොහොමද, යටිහිත ට්‍රේන් කරන්නේ කොහොමද, නැත්නම් අපේ මේ මොලේ අපිට පාලනය කරන්න බැරි කොටස්, අපි මේ ශරීරයේ මොලේ පාලනය කරන්න බැරි කොටස් තියෙනවා, මේවා පුහුණු කරන්නේ කොහොමද කියන එක ගැන ලස්සන කතාවක් මම ඔයාලට කියන්නම්. 1930 ජපානයේ සිද්ධ වෙච්ච සිදුවීමක් තමයි මේක. ඒ කියන්නේ ඒ කාලෙදී ඔයාලා දන්නවා කුකුල් ෆාම් තියෙනවා නැත්නම් කුකුල් ගොවි පළවල් තියෙනවා. මේවයි කරන්නේ කුකුලෝ ඇති කරන එක. කුකුලෝ පැටව දානවා, කුකුලෝන්ව මස් වලට විකුණනවා, මේවයි ගොඩක් දේවල් කුකුල් ගොවි පළවල් වල සිද්ධ වෙනවා. එතකොට කුකුල් මේ ෆාම් ගොඩක් 1930 වෙනකොට ප්‍රසිද්ධ වෙච්ච දෙයක්. ගොඩක් කුකුල් ගොවි පළවල් කරන අයට දෙන අවශ්‍යතාවයක් තමයි පුළුවන් ඉක්මනින් කුකුලෝ පිරිමි සත්තුද ගැහැණු සත්තුද කියලා වෙන් කරගන්න එක. මේ දර වෙන් කරගන්න තියෙන සරලම ක්‍රමය තමයි කුකුලෝන්ගේ ලිංගේන්ද්‍රිය බලලා ඒකෙන් සත්තු වෙන් කරන එක. ඒකනේ අපි සාමාන්‍යයෙන් ඕනම සත්ත්වෙක් වෙන් කරද්දි ඒක තමයි අපි වාර්තා කරන ක්‍රමයේදී. වැඩේ කියන්නේ ඉපදිලා දවසක් වගේ ගිය මේ කුකුල්ලු ගැහැණුද පිරිමිද කියලා වෙන් කරගන්න හරිම අපහසුයි. ඒ කියන්නේ ආයේ ලිංගේන්ද්‍රිය බලලා වෙන් කරගන්න බැරි තරමට ඉපදිලා දවසක් වගේ යනකොට කුකුළු සමාන. ඒ කියන්නේ ඔයාලට කුකුලෙක් සහ කිකිලෙක් අතර බැලුවොත් ඔයාලට වෙනස අඳුරගන්න බැරි තරමට හරිම සමානයි. හැබැයි මම ඔයාලට කිව්වා වගේ 1930 දී ජපානයේ ක්‍රමයක් හොයාගන්න පුද්ගලයන් පිරිසක් හරියටම ඉපදිලා දවසක් ගිය කුකුල් පැටවුන්ගේ ජෙන්ඩර් එක නැත්තම් ස්ත්‍රීද පුරුෂද කියන එක වෙන් කරලා අඳුරගන්න ක්‍රමයක්. මේ ක්‍රමයේ තියෙන පුදුම දේ තමයි ඒ ක්‍රමයේ දන්න අයටත් විස්තර කරන්න බෑ කොහොමද මේ ක්‍රමයේ යාලා කරන්න කියලා. මොකක්ද දැන් මම මේ කියන්නේ ඔළුව නිකන් පැල්ලෙනවා වගේ දැති. මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් උදාහරණයක් මේ විදිහට කියන්නකෝ. මම දන්නවා කුකුලෙක් ගැහැණුද පිරිමිද කියලා වෙන් කරලා තෝරගන්න. හැබැයි මට ඒක ඔයාට කියලා දෙන්න බෑ. දැන් ඔයා මගේ ළඟට ආවිලා කිව්වොත් මට කියලා දෙන්න ඔයා මොනවද මෙයාලගේ බලන නිර්ණායක, කොයි විදිහටද ඔයා වෙන් කරන්නේ, මොකද්ද භාවිතා කරන ක්‍රමවේද? මේ විදිහට ඔයා ඇහුවොත් මට කියලා දෙන්න තේරෙන්නේ නෑ. මම දන්නේ නැහැ මම කුකුලාව වෙන් කරන්නේ කොහොමද, මම ගැහැණු සතා පිරිමි සතා වෙන් කරන්නේ කොහොමද කියලා මමවත් දන්නේ නැහැ. හැබැයි මට හැකියාව තියෙනවා. කොහෙන්ද මට ඒ හැකියාව ලැබුණේ, ඇයි මට ඒක තව කෙනෙක්ට කියලා දෙන්න බැරි? මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඉතින් මේ මම කියපු කාලයේදී මුළු ලෝකෙම කුකුල් ෆාම්ස් කරන කට්ටිය, ඒ කියන්නේ ලෝකයේ රටවල් වල කුකුල් ෆාම්ස් කරන හැමෝම ජපානයට ඇදලා එන්න පටන් ගත්තා. ජපානයේ තිබ්බ වෙනම ස්කෝලයක්, වෙනම ස්කූල් එකක් තිබ්බ මේ කුකුලොන්ගේ ලිංගිකත්වය වෙන් කරලා ගන්න. කියන්නේ පිරිමිද ගැහැණුද කියන එක වෙන් කරලා අඳුර ගන්න වෙනම ස්කෝලයක් තිබ්බා. මේ ස්කෝල්ද කියලා දෙනවා යාලා කොහොමද ගැහැණුද පිරිමිද කියලා වෙන් කරගන්නේ. මේකත් නෙමෙයි පුදුම දේ. මේ ස්කෝල්දී ගැහැණුද පිරිමිද කියලා වෙන් කරගන්න කියලා දෙන සිස්ටම් එක තමයි අපිට අවශ්‍ය වෙන දේ. ඒකයි තමයි අපි ඉගෙන ගන්නේ අපේ මොළයේ අන්කොන්ෂස් ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් අපි හිතලා කරන්නේ නැති අපිට පාලනය කරන්න බැරි ප්‍රොසෙස් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපිට තේරෙන්නේ මෙන්න මේ කතාව ඇතුළට අපි බහලා යන්න. ඉතින් මේ පාසලේදී මේ ක්‍රමය කියලා දෙන්නේ හරිම අමුතු විදිහකට. මම ඔයාලට කියවන්නේ මේ ක්‍රමය කෙනෙක්ට තව කෙනෙක්ට කියලා දෙන්න බෑ. හැබැයි මේ කියලා දෙන්න වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙත් අපි දැන් අහලින්. ඒ ක්‍රමේ තමයි අපි හිතමු දැන් ඔයා හිතන්න ඔයා එනවා මේ ස්කූල් එකට. දැන් හිතන්න මම මේ ස්කෝලේ මේ කුකුලොන්ගේ ලිංගිකත්වය නිර්ණය කරලා දෙන පාසලේ මම ඉන්න හොඳ මාස්ටර් කෙනෙක්. ඒ කියන්නේ මට ටග් ගාලා බලපු ගමන් කියන්න පුළුවන් කුකුලෙක්ද කිකිලියෙක්ද මේ. ඒ කියන්නේ ඉපදිලා දවසක් ගිය කුකුල් පැටවුන්ගේ මේ කිකිලියෙක්ද මේ කුකුලෙක්ද කියලා මට කියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ මම මාස්ටර් කෙනෙක්. ඔයා මගේ ළඟට එනවා මේ ස්කෝලේට මේ ක්‍රමයේ ඉගෙන ගන්න. දැන් මම කොහොමද ඔයාලට මේ කියලා දෙන්නේ? හරිම සරලයි. මේකද කරන්නේ මෙහෙමයි. කුකුල් පැටව 10ක් විතර අපි ගන්නවා. අරගෙන මම ඔයාලගෙන් తీරනවා. ඔයාලගෙන් තියලා මම ඔයාලට කියනවා ඉස්සෙල්ලා මේ කුකුලෙක් අරන් හොඳ නිරීක්ෂණය කරන්න. මෙයාලගේ ලිංගිකාවයව මම හොඳ නිරීක්ෂණය කරනවා. ඒකලා ඔයා හිතලා කියන්න මේ ඉන්නේ කුකුලෙක්ද කිකිලියෙක්ද කියලා හිතලා ඔයා මේ මෙතන තියෙන බාස්කට් එකට දාන්න. කිකිලියෙක් නම් මේ විදිහට දාන්න, කුකුලෙක් නම් මේ විදිහට දාන්න කියලා දානවා. මම තව දෙයක් කියන්නම්, මට මතක් වෙච්ච දෙයක්. මේ කුකුලෝ කිකිලියෝ සහ වෙන් කරන්න හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි
කුකුලොන්ට සහ කිකිලොන්ට ආහාර දෙන්න රටා වෙනස්. කිකිලියෝ හදන්නේ යාළට වෙනම ෆීඩින් ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් වෙනම ආහාර ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ යාළා බිත්තර දාන්නනේ යාළා හදන්නේ. ඒ නිසා බිත්තර වලට අවශ්‍ය දේ තමයි ආහාර ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ. ගොඩක් වෙලාවට කුකුලොන්ව ඇත්තටම මෙතනදී එක්කෝ මසට ගන්නවා, එක්කෝ මරලා දානවා, එක්කෝ අයින් කරලා දානවා. ඒකට තමයි මේ කුකුලෝ සහ කිකිලියෝ වෙන් කරලා අඳුරගන්නේ. එතකොට දැන් වා මංගාවට ආවට පස්සේ මං අර විදිහට කුකුල් පැටව ටිකක් දීලා වාට කියනවා වෙන් කරන්න කියලා. ඔයා එක්කෙනෙක් අරගෙන දානවා ගැහනොද පිරිමිද කියලා හිතලා බාස්කට් එකට හොඳට බලලා දානවා. දැන් මම ඔයාට කියන්නේ මෙන්න මෙච්චරයි. මම ඔයාට මේ බාස්කට් එකට ඔයා දැම්ම හරිද වැරදිද කියලා විතරක් කියනවා. ඒ කියන්නේ ඔයා ඇත්තරම දැන් මම ඔයාට කියනවා ඉකිලියෙක් නම් මේ බාස්කට් එකට දාන්න, කුකුලෙක් නම් මේ බාස්කට් එකට දාන්න කියලා මම ඔයාට කියනවා. ඔයා හරියට මේවා දැම්ම නම් මම ඔයාට කියනවා හරි ඔයා කිකිලිව හරියටම දැම්මා කියලා. දැන් දෙවනි කෙනත් ගන්නවා. දෙවනි කෙනත් ඔයා බලලා දානවා. සමහර දෙවනි කෙනා වරදින්න ඉඩ තියෙනවා. මොකද ඔයා හරියටම දන්නේ නැහැ නේ මොකද්ද බලන්න ඕන දේ කියලා. ඔයා බලලා ඔයාට හිතන දේ කරනවා. එතකොට මම ඔයාට කියනවා නෑ වැරදි මේ ඇවිල්ලා පිරිමි සතෙක්. මෙයා ගැහණු සතෙක් නෙමෙයි කියලා මම ඔයාට කියනවා. මේ විදිහට ඔයාට පැය කිහිපයක් මේ සිස්ටම් එක උගන්වනවා. මෙතනදි ඇත්තටම කිසිම නිර්ණායකයක් ඔයාට උගන්වන්නේ නෑ මේක බලන්න මේ එහෙම නෙමෙයි. මෙතනදි කරන්නේ ඔයා කුකුලෙක් බලලා හරියට කුකුලෙක්ද කිකිලෙක්ද කියලා නිර්ණය කරලා දැම්මොත් මම ඒක ඔයාට කියනවා හරි කියලා. ඉතින් මොකද්ද මෙතන වෙන ප්‍රොසෙස් එක? එක වෙලාවක් යනකොට ඔයාට නොදැනීම ඔයාගේ ඔළුව ඉගෙනගෙන තියෙනවා කුකුලෙක්ද කිකිලියෙක්ද කියලා වෙන් කරගන්නේ කොහොමද කියන සිස්ටම් එක. ඉතින් මේ විදිහට කරගෙන යනකොට ඔයාත් තව ටික වෙලාවකින් මම වගේම මේ සිස්ටම් එකේ මාස්ටර් කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි මට ඔයාට කියලා දෙන්න බැරි වුණානේ කොහොමද හරියටම මේක කරන්න කියලා. ඒ වගේම ඔයාටත් තව කෙනෙක්ට මේ කියලා දෙන්න බෑ කොහොමද හරියටම කරන්න කියලා. මොකද මම දන්නෙත් නෑ මම කොහොමද මේවා වෙන් කරන්නේ. ඔයා දන්නෙත් නෑ ඔයා කොහොමද වෙන් කරන්නේ. නමුත් ඒ හැකියාව ඔයාගේ ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ඔයා සිහියෙන් යුතුව දෙයක් ඉගෙන ගත්තේ නැති වුණාට ඔයාගේ මොලේ යම් දෙයක් ඉගෙනගෙන තියෙනවා. ඔයාගේ මේ අන්කොන්ෂස් බ්‍රේන් එක ඔයාට පාලනය කරන්න බැරි ඔයාගේ ඇතුලේ ඉන්න කෙනා මොනවදෝ ඉගෙනගෙන තියෙනවා. එයාට මොකද්දෝ සිස්ටම් එකක් ඔළුවේ තියෙනවා අර දෙන්න වෙන් කරලා අඳුර ගන්න. හැබැයි ඔයාට එකට අත ගහන්නවත් ඔය ක්‍රමේ මොකද්ද කියලා දන්නේවත් නැහැ. හැබැයි ඔයාට බැලුවම ඔයාට දැන් තේරුම් ගන්න පුළුවන් මේ කුකුලෙද්ද මේ කිකිලියෙද්ද. ඉතින් ඕක තමයි මේ කිකිලියෝ සහ කුකුලෝ වෙන් කරන පුදුමාකාර සිස්ටම් එක. දැන් මෙච්චර මේ දිග කතාවක් කියලා මම මොකද්ද තේරුම් කරන්න යන්නේ කියන එකත් මම කියන්නම්. ඒ වගේම තව උදාහරණයක් මම ඔයාලට කියන්නම්. දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදාවලට ඕනේ වුණා මෙන්න මේ විදිහ දෙයක් කරන්න. ඒ කියන්නේ එයාලට ඕන වුණා ජර්මනිය ප්ලේන්ස් එනවා එයාලට බෝම්බ දාන්න. බ්‍රිතාන්‍ය දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය ප්ලේන්ස් ඇවිල්ලා බ්‍රිතාන්‍යට බෝම්බ දාලා යනවා. එයාලට ඕන වුණා අඳුරගන්න මේ ඉන්නේ ජර්මනියේ බෝම්බ දාන ප්ලේන්ද නැත්නම් මේ ඉන්නේ බ්‍රිතාන්‍යම යුද්ධයට ගිහිල්ලා ආපහු වෙන ප්ලේන්ස්ද කියලා. ඒ කියන්නේ ප්ලේන් වර්ග දෙකක් එනවා. සමහර ප්ලේන්ස් බ්‍රිතාන්‍යයන්ගේ ප්ලේන්ස්, යුද්ධයට ගිහින් ගෙදර යන අයගේ ප්ලේන්ස්, සමහර ප්ලේන්ස් බෝම්බ දාන්නේ ප්ලේන්. ඉතින් මේ දෙකම එක වගේ හින්දා ඈත ඉඳන් අඳුර ගන්න හරිම අමාරුයි. නමුත් ඔයාලට සිස්ටම් එකක් ඕන වුණා. ඈත ඉඳන් මේ එන ප්ලේන්ස් අඳුර ගන්න පුළුවන් විදියක් ගොඩනගා ගන්න ඔයාලට ඕන වුණා. එතකොට මේ බ්‍රිතාන්‍ය හමුදාවට සමහර පිරිසක් තමයි ස්පොටර්ස්ලා කියන්නේ. මෙන්න මේ ස්පොටර්ස්ලා කියන අයට පුළුවන් ඈත ඉඳන්ම ප්ලේන් එකක් එද්දි කියන්න මේ ඉන්නේ බ්‍රිතාන්‍ය ප්ලේන් එකක් නැත්නම් අපේම ප්ලේන් එකක්ද නැත්නම් මේ ඉන්නේ ජර්මනියේ ප්ලේන් එකක්ද අපිට බෝම්බ දාන්නේ ප්ලේන් නැද්ද කියලා ඈත ඉඳන්ම අඳුර ගන්න හැකියාව සමහර පිරිසකට තිබ්බා. ඉතින් බ්‍රිතාන්‍ය හමුදාව මේ කට්ටිය අඳුර ගත්තට පස්සේ මෙයාලා යදෙව්ව යුද හමුදාවට යොදවලා ඈතින් එන ප්ලේන් අඳුර ගත්තා. නමුත් කාලයක් යනකොට මේ ස්පොටර්ස්ලගේ අවශ්‍යතාවය වැඩි වුණා. තව වැඩියෙන් කට්ටිය වුණා. හරි පුදුම වැඩේ කියන්නේ මේ ස්පොටර්ස්ලව පුහුණු කරන්න විදිහක් තිබ්බේ නැහැ. ඒකට හේතුව තමයි අර ස්පොටර්ස්ලා එහෙම නැත්නම් මේ ප්ලේන් අඳුර ගන්න කට්ටියට තේරෙන්නේ නැහැ. එයාලා කොහොමද මේ ප්ලේන් අඳුර ගන්නේ කියලා. නමුත් එයාලා ඒක අඳුර ගන්නවා. අර කුකුලෝ වෙන් කරනා වගේම එයාලා අඳුර ගත්තට එයාලා තේරෙන්නේ නැහැ තව කෙනෙක්ට කියලා දෙන්න. ඒක කියලා දෙන්න එකම ක්‍රමයයි තිබ්බේ. ඈත ඉඳන් එන ප්ලේන්ස් දැන් හිතන්න ඔයා එනවා මගේ ළඟට මේ ප්ලේන්ස් වෙන් කරන හැටි අඳුර ගන්න. ඔයා මගෙත් එක්ක ඉන්නවා. මම කියනවා අර ඈතින් එද්දි ප්ලේන් එක ඔයා බලන්න කෝකද බෝම්බ දාන ප්ලේන් එක. ඊටස ඔයා කියනවා අන්න අරක තමයි දකුණු පැත්තේ එක තමයි බෝම්බ දාන එක කියලා. ඒතර මම කියනවා මේ ප්ලේන් එක හරිනම් මං කියනවා ඔයා හරි ඒක තමයි ප්ලේන් එක. මම වැරදි නම් කියනවා ඔයා වැරදි ඒක නෙමෙයි අරක තමයි ප්ලේන් එක කියලා කියනවා. මේ විදිහට ඔයා මගව පුහුණුවට පස්සේ ඔයාට පුළුවන් වෙනවා ප්ලේන් සඳුර ගන්න. නමුත් හරියටම මෙහෙමයි කරේ කියලා මටවත් ඔයාට කියලා දෙන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි මගේ ඇතුළේ ඉන්න අර කෙනා තමයි මම දන්නේ අර අන්කොන්ෂස් ප්‍රොසෙස් එක තමයි මේ සිස්ටම් එක ඉගෙනගෙන තියෙන්නේ. මම සිහියෙන් ඔයාට මේ කියලා දෙන්න හරියටම දන්නේ නැහැ. ඉතින් මේක හරි ලස්සන කතාවක්. ඒ වගේම ගැඹුරු කතිකාවක්. මේකෙන් කියවෙන්නේ අපිට නොදැනීම අපේ ඇතුළත සිදුවෙන ඉගෙනුම් ක්‍රියාවලිය ගැන. ඒ කියන්නේ අපේ යටිහිත ගැන. අපේ යටිහිතේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්නවා මේ ලෝකේ ගැන ගොඩක් වෙලාවට අපි දන්නේම නැතුව. මේ විදිහට තමයි අපි ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න. අපිට නොදැනුවත්වම අපේ ඇතුළෙන් ඩට්ටක් ගාලා මේ පරිසරය වෙන්නේ මොනවද කියලා අඳුර ගන්නවා. දැන් මේක ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන්. මම පලෙන්ට කරපු නියුරෝ සයන්ස් වීඩියෝ එකටත් ඔයාලට ඩට්ටක් ගාලා මේක අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ මොළයෙන් කොහොමද අපේ යථාර්ථය ක්‍රියාත්මක කරන්නේ? යථාර්ථය නිර්මාණය කරන්නේ අපිටම නොදැනී අපේ මොළය කොහොමද අපේ යථාර්ථය නිර්මාණය කරන්නේ කියන තැනට මේකත් වැදගත් වෙයි. ඒ වගේම මම ඔයාලට කිව්වා කෝප් එකකින් දෙයක් කියලා දෙනවා කියලා. මේ කෝපෙන් මට ඔයාලට කියලා දෙන්න පෞද්ගලික පාඩමක් තියෙනවා. මේක මම ජීවිතේ මගේම අත්දැකීමක් තමයි ඔයාලට මම මේ කියලා දෙන්න යන්නේ. යටිහිත වැඩ කරන හැටි ගැන මම හිතන්න පෙළඹුණ එක තැනක්. ඒ මොකද්ද? දැන් මේක සාමාන්‍යයෙන් මම පාවිච්චි කරපු කෝප්පයක්. ඒතකොට අපේ ගෙදර අපේ පවුලින් හැමෝම මේ විදිහේ කෝප්ප ගත්තා. මේ කෝප්පවල විශේෂත්වය තමයි මේ වගේ අයියා, නංගි, අක්කා, මල්ලි, අම්මා, තාත්තා කියලා මේ විදිහට ගහලා තියෙනවා.
හැබැයි මේ ගොඩක් කෝප් වල හැම කෝප්ෙම නෙමෙයි එතන තිබ්බ කෝප්ප කීපයක මේ පැත්ත එක සමානයි. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන දේ වෙනස් වුණාට අයියද නංගිද ඒ වැඩි දිග ගහලා තිබ්බට කෝප්පේ මේ පැත්තෙන් බැලුවොත් එකිනෙක වෙනස් කරලා අඳුර ගන්න බෑ. කෝප්පේ මොකද්ද කියලා අඳුර ගන්න බෑ. හැබැයි පුදුම වැඩිය කියන්නේ ටික දවසක් මේ කෝප්පේ පාවිච්චි කරනකොට මට හැකියාව තිබ්බා කුස්සිය මේ කෝප්පේ තියෙනකොට මට මේ පැත්ත බලලා කියන්න පුළුවන් කොයි කෝප්පේද මගේ කියලා. හරි මගේ හිතර නිකම්ම දැනෙනවා ආ මේක මගේ කෝප්පේ වෙන්නේ නැති කියලා දැනෙනවා. හැබැයි හරියට මං හරවල බලද්දි ඒක මගේ කෝප්පේ තමයි. කොහොමද මේක උනේ? කොහොමද මගේ ඔළුව මේ දේ අඳුරගත්තේ? ඉතින් මෙතනදි මං හිතන්න පෙළඹුණා ඇත්තට මම දන්නේ නැතුව කොහොමද මම මේ මගේ කෝප්පේ ගන්න කියන එක ගැන හිතන්. ඒ කියන්නේ අක්කා නංගි අයියා කියලා මොනවා ගහලා තිබ්බත් මට පුළුවන් පිටිපස්ස බලලා මගේ කෝප්පේ අඳුරගන්න. හැබැයි මං දන්නෙත් නැහැ කොහොමද මං මේ කෝප්පේ අඳුරන්නේ කියලා. හැබැයි මට තේරෙනවා ආ මේක තමයි මගේ කෝප්පේ. මේක කොහොමද උනේ කියලා කල්පනා කරලා බලද්දි දැන් ඔයාලටත් තේරෙන්න ඇති. අර කුකුලොන්ගේ ලිංගය නිර්ණය කරන පරීක්ෂණේ ඒ වගේම බ්‍රිතාන්‍ය සොල්දාදුව කොහොමද තමන්ගේ ආප්ලේන් සහ ජර්මනි ආප්ලේන් වෙන් කරලා අඳුරගත්තේ. ඒ වගේම දැන් මේ නියුරෝසයන්ස් ඉගෙන ගත්තට පස්සේ ඔයාලට තේරෙන්න ඇති මම කෝප්පේ අඳුරගත්තේ තන්නේ සිස්ටම් එකට කියලා. ඒ කියන්නේ කෝප්පේ පිටිපස්සේ මගේ පියවි ඇහැට නොපෙනෙන යම්කිසි රටාවක් තියෙනවා. ඒ කියන්නේ සිහියෙන් බැලුවට පියවි සිහියෙන් මට බැලුවට ඒ රටාව හරියට අඳුරගන්න බෑ. නමුත් මගේ යටහිත නැත්තම් unconscious brain process ඒ කියන්නේ මට නොදැනීමේ සිද්ධ වෙන ක්‍රියාවලියෙන් අඳුරගෙන තියෙනවා මගේ කෝප්පේ තමයි මෙන්න මේ විදිහේ යම්කිසි රටාවක් තියෙන කියන එක ගැන. ඒ කියන්නේ ඒක සමහරට කෝප්පේ තියෙන පැල්ලමක් වෙන්න පුළුවන්. කෝප්පේ මැටි පිහිටලා තියෙන විදිය වෙන්න පුළුවන්. නැත්නම් ඒ සෙරමික් පිහිටලා තියෙන විදිය වෙන්න පුළුවන්. මොකක් හරි විදියක් මට තේරෙන්නේ නැහැ. නමුත් මගේ යටිහිත කියන එක තියෙනවා. දැන් ඔයාලා බලන්න යටිහිත කියන එක කොයිතරම් ප්‍රබල දෙයක්ද. අපි ඒකේ බලය එච්චර හිතන්නේ නැති වුණාට අපි යටිහිත ගැන එච්චර උනන්දු නොවුනට මෙතන ඉන්න නම් ගොඩක් යටිහිත ගැන උනන්දු ඇති. යටිහිත ගැන හිතන අය වෙන්නේ මම මුලින්දම්ම මේකේ ඔයාලා බැලුව channel එකේ මුල් කාලේ. කියන්නේ මීට අවුරුදු දෙකකට කලින් වුණත් මම ඔයාලට කියලා දීලා තියෙනවා යටිහිත බල ගන්නවන්නේ කොහොමද. මම ඔයාලට කන්නාඩි අභ්‍යාස කියලා එකක් යොමු කරලා තියෙනවා. ඒක මගේ නිර්මාණයක් නෙමෙයි. නමුත් ඒක මම තනකදී ඉගෙන ගත්ත දෙයක්. ඒක මම ඔයාලට දීලා තියෙනවා. එතනින් ගොඩක් ප්‍රතිඵල ගත්ත කට්ටිය ඉන්නවා යටිහිත පාවිච්චි කරලා. ඉතින් මේ විදිහට මම ඔයාලට ඒ වගේම ලෙඩ සුව කරගන්න හැටි කියලා දීලා තියෙනවා. මගේ තිබුණ රෝග තත්ත්වය මම හොඳ කරගත්තේ කොහොමද කියලා දීලා තියෙනවා. මේ විදිහට යටිහිත කියන එක අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් නම් අපිට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද ඊළඟට අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. මේ මොලේ තියෙන unconscious process එක නැත්තම් සිහියක් නැතුව අපි කරන අවිඥානික process එක ගැන කතා කරද්දී මේ අවිඥානික ක්‍රියාවලිය ගැන කතා කරද්දී කතා කරන්න මොන දේ තමයි යෝග සහ භාවනා කියන දේ. දැන් මම ඔයාලට කලින් වීඩියෝ එකේදී මීට කලින් වීඩියෝ එකේදී කිව්වා අපේ හදවතේ ස්පන්දනය අපිට පාලනය කරන්න බෑ. අපි හුස්ම ගන්න විදිය පාලනය කරන්න බෑ. අපේ ශරීරයේ තියෙන ගොඩක් දේවල් අපිට පාලනය කරන්න බෑ. අපි පාලනය කරන්න ගියොත් ඒවා අවුල් වෙනවා. අවුල් ගිහලා අපි මැරෙන්න පවා ඉඩ තියෙනවා. ඒක හින්දා තමයි අපිට ඒවට අත ගහන්න දීලා නැත්. නමුත් මේ සිස්ටම්ස් වලට අත ගහන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේ සිස්ටම් පාලනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ තමයි මම ප්‍රායෝගිකව දැකලා තියෙන සිස්ටම් එකක් තමයි යෝගා සහ භාවනා ක්‍රම. ඔයාලා දැකලා ඇති සමහර යෝගීවරු අවුරුදු ගණන් අවුරුදු 100කට වඩා වයසට යන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ යාළට පුළුවන් සෛලවල වයසට යන එක පාලනය කරන්න. සෛලවල වයසට යන එක මන්දගාමි කරන්න හැකියාව යාට තියෙනවා. ඒක සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි. සාමාන්‍ය මනුස්සයෙක්ට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් යෝග සහ භාවනා හරහා එයාලට ඒ ක්‍රියාවලියට අත ගන්න අවශ්‍ය හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඔයාලට දැකලා ඇති සමහරු හදවත ස්පන්දන වෙන වේගය පාලනය කරනවා. හදවතේ ස්පන්දනය අඩාල කරනවා. ඒ කට්ටිය තමන්ගේ යටිහිතේ තියෙන process එකට අත ගන්න ඉගෙන ගන්න කට්ටිය. ඒත් යෝග සහ භාවනා හරහා. ඒ වගේම ඔයාලට දැකලා ඇති Wim Hof කියලා පුද්ගලෙක් ඉන්නවා. ඔයාලට ඉන්ටර්නෙට් එකේ මේ ගැන search කරන්න පුළුවන්. මේ Wim Hof කියන පුද්ගලයා එයා ගොඩක් මාධ්‍ය ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් තමයි. එයාගේ ඇඟට මාරාන්තික වෛරසයක් ඇතුල් කරගෙන එයා කිසිම බෙහෙතක් නැතුව ඒ වෛරසය ඇඟෙන් පිට කරලා පෙන්නුවා. එයාගේ දින හුස්ම ගැනීමේ ක්‍රමවේදයක් පාවිච්චි කරලා. ඒ කියන්නේ එයත් එයාගේ ඇඟ ඇතුලේ තියෙන සිස්ටම් වලට අත ගහන්න ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් යෝග සහ භාවනා හරහා. ඒ වගේම මේ ගැන තවත් කතා කරද්දී මට මතක් වෙන තව කතාවක් තමයි ටිබෙට් වල ඉන්න හාමුදුරුවෝ පිරිසක් ඉන්නවා. මෙයාලට පුළුවන් ශාරීරික උෂ්ණත්වය අවශ්‍ය විදිහට පාලනය කරන්න. එයාලට පුළුවන් අවශ්‍ය නම් ශාරීරික ගිනි බෝලයක් තරමට රත් කරන්න. ඒ තරමට නෙමෙයි මං ගිනි බෝලයක් කියවට ප්‍රායෝගික ගිනි බෝලයක් වෙන තරම නෙමෙයි. අපේ උෂ්ණත්වයට වඩා වැඩියෙන් තා ඉහළ උෂ්ණත්වයකට ශාරීරික උෂ්ණත්වය පාලනය කරන්න එයාලට හැකියාව තියෙනවා. ඒ වගේම ශාරීරික උෂ්ණත්වය අඩු කරන්නත් එයාලට හැකියාව තියෙනවා. මම තව එක උදාහරණයක් කියනනම් මම මේ දැකපු දෙයක් මම පුළුවන් නම් ඒකේ link එක මේ වීඩියෝ එකේ යටින් දාලා තියනනම් ඔයාලට ගිහලා බලන්න. මම දැක්ක දෙයක් තමයි මේ යෝගී කෙනෙක් මේ යෝග කරන කෙනෙක් අපි යෝගී කියලා හඳුන්වන්නේ. මේ යෝගී කෙනෙක් ඉන්දියාවේ ඉන්න කෙනෙක් මට මතක විදිහට මෙයා මේ වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකට දෙයක් කරලා පෙන්නනවා. එයා කරන දේ තමයි මෙයා පිරිමි යෝගී කෙනෙක් ස්ත්‍රී කෙනෙක් නෙමෙයි මේ යෝගියා කරලා පෙන්නන දේ තමයි එයාට හැකියාවක් තියෙනවා එයා මූත්‍රා කරන අවයවය හරහා එයාට පුළුවන් වතුර ඇතුළට ඇදලා ගන්න. ඒ කියන්නේ ඒකේ වාසිකුත් තියෙනවා. ඔයාලා හිතන ඇති ඒකේ මොකක්ද තියෙන වාසය කියලා. නමුත් ඒකේ වාසිකුත් තියෙනවා මම ඔයාලට කියන්න. දැන් සාමාන්‍යයෙන් අපිට පුළුවන් අපේ මූත්‍රා කරන අවයවය හරහා මූත්‍රා කිරීම පමණයි සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට හෝ ඕනම සත්ත්වයෙක්ට කරන්න පුළුවන්. නමුත් මේ යෝගියා පුරුදු කරලා තියෙන ක්‍රමය හරහා එයාට පුළුවන් එයාගේ මූත්‍රා කරන අවයවය හරහා වතුර ඇතුළට ඇදලා ගැනීම හැකියාවක් එයාට තියෙනවා. එයා මේ දේ විද්‍යාත්මකව එතෙන්දි කරලා පෙන්නනමයි වීඩියෝ එක පුළුවන් නම් link එක පල්ලහෙන් දාන්නම් ඔයාලා. ඉතින් මෙතෙන්දි මේක දිහා බලලා බලන වෛද්‍යවරයෙක් හෝ යම්කිසි කෙනෙක් විද්‍යාඥයෙක් හෝ කියන දේක් තමයි මේ සිස්ටම් එකෙන් ගොඩක් මූත්‍රාශය ඇති වෙන ගල් අයින් කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි මේ සිස්ටම් එකෙන් පුළුවන් මූත්‍රාශය ඇතුළට වතුර අරගෙන මූත්‍රාශය සුද්ධ කරන්න.
ඉතින් මේ විදිහට ක්ලෙන්ස් කරන්න සුද්ධ කරන්න පුළුවන් නම් මූත්‍රාශය හරහා එන ලෙඩ ගොඩක් නැති කරගන්න පුළුවන් මූත්‍රාශය විෂ බීජ ගල් මේ වගේ දේවල් ගොඩක් නැති කරගන්න පුළුවන් කියලා එයා කියනවා ඉතින් ඔයාලා හිතලා බලන්න මූත්‍රා කරන අවයවය හරහා අතුරට දියරයක් ඇදලා ගැනීම කළ හැකි දෙයක් නෙමෙයි සාමාන්‍ය මිනිසෙක්ට නමුත් මේ යෝගී ට්‍රේන් කරලා පුරුදු කරලා ඒ සිස්ටම් එක පුරුදු කරලා යාගේ මොළේ පුරුදු කරලා ඉගෙනගෙන තියෙනවා අතුරට කොහොමද ජලය ඇදලා ගන්න කියන එක ඉතින් ඔයාලා බලන්න මේ මිනිස් සිරුර කොයිතරම් පුදුමාකාරද මේ මිනිස් මනස කොයිතරම් පුදුමාකාරද අපේ මේ මොළය අසහියෙන් කරන දේ නැත්නම් unconscious process එක කොයිතරම් පුදුමාකාරද उदय මම යාට කියනවා 3 ලක්ෂ අමතක වෙන්නේ කියලා. එතකොට යාට ඒක අමතක වෙනවා. ඉතින් ඇත්තටම මෙතෙන්දී අමතක වෙන්නේ යාටනේ මෙයාගේ ඇතුලේ තියෙන unconscious process එකට. මෙතෙන්දී මේ මෝහණිය හොදා ගන්නවා. අපි අර unconscious process වලට අත දාන්න. මම ඔයාලට කිව්වා යෝග, භාවනා, දැන් මෝහණිය තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ක්‍රම තියෙනවා අපි මේ unconscious process එක පාලනය කරන්න පුළුවන්. මේවා අපි ප්‍රගුණ කරන්න ඕනේ. තව දෙයක් තමයි දෙයක් අපි මේ unconscious process එකට දා ගන්න ඕන නම් දිගින් දිගටම අපි 얘දී පුහුණු වෙන්න ඕනේ. ඒකට හොඳම උදාහරණයක් තියෙනවා සටන් කලාවේ. සටන් කලාව කියන එක මමත් පෞද්ගලිකව ගොඩක් ආස කරන දෙයක්. ඉතින් මේ සටන් කලාවේදී සාමාන්‍ය කෙනෙක්ට වඩා අපි සමහර දේවල් පුරුදු කරලා අපේ මොළයේ මේ unconscious process එකට බාර දෙනවා. උදාහරණයකට සාමාන්‍ය මනුස්සට එකපාරට කවුරු හරි තව කෙනෙක් පැනලා ගහන්න ගියොත් එයා බය වෙනවා. සමහරට එයා දුවන්න පුළුවන් එතනින්. සමහරට එයා බයට මුකුත් කරගන්න බැරි වෙනවා. නමුත් සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක්ට එකපාරට කෙනෙක් පැනලා බාර දෙන්න ගියොත් එයා බය වෙන්නේ නැහැ. මොකද එයාගේ unconscious process එකට එයා ජීවිත කාලෙම පුරුදු කරලා තියෙනවා. එකපාර කෙනෙක් පැනනොත් කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක එයා පුරුදු කරලා තියෙනවා. ඉතින් මේක සටන් කලාව විතරක් නෙමෙයි ඕනම ක්‍රීඩාවක් අපිට දකින්න පුළුවන්. ක්‍රීඩාවක් එක දිගට කරාම ඒක එයාගේ unconscious process එකට බහිනවා. ඊට පස්සේ මේ විදිහට තමයි එයා දේවල් වලට ජර දක්වන්නේ. ඒ කියන්නේ දෙයක් නැවත නැවත කරන එක. රෙපිටිෂන් කියලා අපි මේකට කියනවා. ආයෙ දිනපතා එකම දේ කරද්දී ඒ දේ අපේ මොළයට කාවදිනවා. දැන් ඔයාලා හිතලා බලන්න මේක දෙපැත්ත කැපෙන පිහියක් වගේ. හේතුව තමයි ඔයා දිනපතා කරන්නේ ෆෝන් එක යූස් කරන එක නම් හැම වෙලේම TV series, movies වලට ඇබ්බැහිවිලා නම් games වලට ඇබ්බැහිවිලා නම් ඔයා දිනපතා නිතරම කරන්නේ ඒක නම් ඔයා ඒ බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඔයාව පාලනයකින් කරන්න පුරුදු වෙනවා නම්, ඔයා වාගේ මානස පාලනය කරන්න පුරුදු වෙනවා නම්, දවසට පොඩ්ඩක් හරි භාවනා කරන්න පුරුදු වෙනවා නම්, හොඳ දේවල් ටිකක් පුරුදු වෙනවා නම්, මනසට නිරෝගී හොඳ දේවල් ටිකකුත් පුරුදු වෙනවා නම්, හැමදේම අතරේ අපි හැමදේම බැලන්ස් කරලා කරන්න ඕනේ. කිසිම දෙයක් නොකර ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. බැලන්ස් එක තමයි වැදගත්. කරන එක හෝ නොකරන එක නෙමෙයි, සමබරතාවයයි අපිට වැදගත් වෙන්නේ. මේ සමබරතාවය ඔයාලට පුරුදු කරන්න පුළුවන් නම්, ඔයාගේ ජීවිතේට ලොකු දෙයක් ගන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලගේ පෞරුෂය ඔයාලට ගොඩනගා ගන්න ඕන දේවල් තියෙනවා නම්, ඒක ඔයාගේ අවිධින විදිය වෙන්න පුළුවන්. මිනිස්සුක ගනුදෙනු කරන විදිය වෙන්න පුළුවන්, ඔයාගේ hina වෙන්න පුළුවන්, ඔයාගේ කතා වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඔයාට ගොඩනගා ගන්න ඕන නම්, ඔයාගේ unconscious system එකට දෙන්න ඕන නම්, මොකද මේ ගොඩක් දේවල් අපි හිතලා කරන්නේ නැවෙන්නේ. අවිධින විදිය, අපි hina වෙන විදිය, කතා කරන විදිය, අපි හැසිරීම, අපි හැරෙන විදිය, මේවා හරිම unconscious processes. මේ ඔයාලට පාලනය කරන්න ඉගෙන ගන්න ඕන නම් ඔයාලට කරන් තියෙන හොඳම දේ තමයි දිනපතා මේ දේවල් කණ්ණාඩියක ඉස්සරහට ගිහිල්ලා පුරුදු වෙන්න. ඔයා කතා කරන විදිය, ඔයා hina වෙන විදිය, ඔයා අවිධින විදිය, මේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ප්‍රැක්ටිස් කරන්න කරන්න ඔයාගේ unconscious process එක ඇතුළට මේවා බහිනවා. බැස්සට පස්සේ ඔයාගේ unconscious process එකෙන් මොකට මේවා කරලා දෙනවා. මොළේ මේ තියෙන පාට් එකෙන් ඔයාලා මේවා හිතන්නේ නැතුව කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරලා දෙනවා. ඉතින් මට මේ දේවල් කියද්දි පරණ කතාවක් මතක් වෙනවා. ඒකේ තියෙන දේ තමයි ඔබ ඔබට කතා කරන විට ප්‍රවේශමෙන් කතා කරන්න. මොකද ඔබේ ඇතුළේ ඉන්න රණකාමියා ඒ ඔබ කියන දේට අනුව ක්‍රියා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ ඇතුළේ ඉන්න රණකාමියෙක්, ෆයිටර් කෙනෙක්, සටන්කරුවෙක්. එයා ඔයා කියන්නේ මොනවද? ඒ විදිහට වැඩ කරන්න ලෑස්ති. ඔයා කියනවා නම් මම දුර්වලයි, මම වැඩක් නැහැ කියලා. එයා හිතනවා ඇත්තටම එයා වැඩක් නැහැ, එයා දුර්වලයි කියලා. ඔයා හිතනවා නම් ඔයාට පුළුවන්, ඔයා දේවල් කරන්න දක්ෂයි කියලා. එයා හිතනවා මේ දේවල් වලට එයා දක්ෂයි කියලා. ඉතින් හැම වෙලෙම පරිස්සමෙන් Tamanට කතා කරේ Taman කතා කරන්න. මොකද ඔයාගේ ඇතුළේ ඉන්න කෙනා මේ දේවල් හොඳට අහගෙන ඉන්නේ. ඉතින් අද අපි කතා කරා මොකද්ද මේ unconscious process එකේ වෙන්නේ, කොහොමද මේක ප්‍රයෝජනට ගන්න කියන එක ගැන. ඉතින් මේක මෙතනින් කෙලවර වෙන්නේ නැහැ. මේ සීරීස් එකේ ගොඩක් දේවල් තියෙනවත් එක්ක කතා කරන්න. ඒ දේවල් අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මෙතනට එකතුලා ඉන්න ආස කට්ටිය ඉන්නවා නම් එයාලත් මේ සීරීස් එකට එකතු කරගන්න. හොඳයි. එහෙනම් අද අපි අපේ වීඩියෝ එක අපි මේ සාකච්ඡා විර කරමු. ලබන සතියේ මේ විදිහේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ආයුබෝවන්.